වන්දනාවන්ත පින්වත්නි, අපි අද දවසේ සෝදානම් වෙන්නේ කල්‍යාණ මිත්‍රත්වයෙන් එකතු වෙලා මේ පරිසෝදගාමී මාර්ගයේ පිළිබඳව මුක්ති මාර්ගයේ පිළිබඳ ශ්‍රවණය කරන්න සාකච්ඡා කරන්න. ඉතින් අපිට ඒ ආර්ය මාර්ගයේ දිහා ගවේෂණය කරද්දී තේරෙන්නේ ඒ වගේම දැනෙන දේ තමයි එය පටිසෝතගාමී මාර්ගයක්. අපි අහලා තියෙනවා ලෝකේ මාර්ග දෙකක් තියෙනවා කියලා. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ආර්ය පරේසණ සූත්‍ර දේශනාවේදී එකක් තමයි අනුසෝතගාමී මාර්ගය, අනිත් මාර්ගය තමයි පරිසෝතගාමී මාර්ගය. එතකොට අනුසෝතගාමී මාර්ගය කියලා කියන්නේ අපි කියන්නේ සාම්ප්‍රදානුකූල චින්තනය. යම් කිසි කෙනෙක් ඒ අනුසෝතගාමී මාර්ගය නම් ජීවිතය ගමන් කරන්නේ ඒ අනුසෝතගාමී මාර්ගයේ කෙලවර තමයි ඇහැට කඳුලක් වුණලා මේ ලෝකෙන් සමු ගැනීම. දැන් අපි අනුසෝතගාමී මාර්ගයේ ගමන් කරනවා, මාගේ අනුසෝතගාමී මාර්ගයේ අවසානයේ අපිට ඇහැට කඳුලක් වුණනවා විතරයි. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, උන්වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ ජීවිතය දිහා බෝධිසත්ව කාලේ දී ජීවිතයේ දිබලද්දී තේරුණාලු ලෝකයේ මිනිසුන් ඉපදීමට ඇති ස්වභාවය තුල ඉඳගෙන ඉපදීමට ඇති ස්වභාවයක්ම ගවේෂණය කරනවා. ඒ වගේම ජරාවට ඇති ස්වභාවයක් තුල ඉඳගෙන ජරාවට ඇති දේවල්ම ගවේෂණය කරනවා. රෝගයට පත්වන ස්වභාවය තුල තමනුත් ඉඳිමින් රෝගයට ඇති දේවල්ම ගවේෂණය කරනවා. ඒ වගේම මරණයට ඇති ස්වභාවය තුල ඉඳිමින් මරණයට ඇති ස්වභාවයට ඇති දේවල්ම ගවේෂණය කරනවා, සොයනවා. ඒ අපිට අපේ ජීවිතය කියලා කියන්නේ තවත් එක ජරාවක්, තවත් එක මරණයක්නේ. එතකොට අපි ඒ අපි ජීවිතයක් තුළ එකතු කරන්නේ ගවේෂණය කරන අපි තුන් දූදරුව, ඥාති, වස්තුව, ඒ සියල්ල දිහා බලුවාම තේරෙන්නේ සියල්ල ඒ ජරාවටම මරණයටම ව්‍යාධියටම ඇති ස්වභාව. ඒවට අපි තින් නම් වෙනස් කරලා තියෙනවා. එක 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 නම් ගෙවල් කියනවා, දරුවෝ කියනවා, ඥාති කියනවා. ඒ නම් මොනවා කිව්වත් එහි පවතින්නේ එකම එක ධර්මතාවයක් විතරයි. ඉතින් එතකොට ඔන්න ඔය කියන ජරාවට ඇති දේ තුළ ඉපදිලා මරණයට ඇති ස්වභාවය තුළ ඉපදිලා ඉපදීමට ඇති දැනක ඉපදිලා ඉපදීමට ඇති ස්වභාවයක් තුළ ඉඳිමින් ඒ දේවල්ම කෙනෙක් ගවේෂණය කරනවා නම් සොයමින් ඉන්නවා නම් අපි කියන එයා අනාර්ය මාර්ගය තුළ ගමන් කරනවා, එයා අනුසෝතගාමී ප්‍රතිපදාව තුළ ගමන් කරනවා. එතකොට ඒ ගවේෂණයේ අවසානය දුකක් විතරයි, වෙහෙස කඳුලක් විතරයි. එතකොට මේ විශ්වය අපිට තේරෙනවා ඔය විදිහට ඔය විශ්වය ගමන් කරන්නේ ඉපදීමට ඇති ස්වභාවයකින් තුලනේ, මරණයට ඇති ස්වභාවය තුලනේ, සම්පූර්ණ ඊට ප්‍රතිවිරුද්ධ දිශාව තුල
ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට විමුක්ති මාර්ගය ගමන් කරනවා. විමුක්ති මාර්ගය හැදිලා තියෙන්නේ නිර්වාණ මාර්ගය, පරිසෝදගාමි මාර්ගය සම්පූර්ණ ඊට ප්‍රතිවිරුද්ධ ස්වභාවය. අපි කියන්නේ මේ විශ්වයේ යම් සුළඟක් යම් දිශාවකට හමන්නේ, ඒ සුළඟ හමන දිශාවට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දිශාවට දිශාවේ විමුක්තිය තියෙන්නේ. මේ වැස්සල වහින්නේ උඩ ඉඳන් පහළට නම් ඊට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දිශාවක තයි සත්‍ය ගමන කරන්නේ. එතකොට අපට තේරුම් ගන්න මේ සබාධම යම් රිද්මයක් ඇද්ද, ඒ රිද්මයට ප්‍රතිවිරුද්ධයි නිවාන මාර්ගය, විමුක්ති මාර්ගය. එතකොට ඒ අනුසෝදගාමී මාර්ගය තුල අවසානයේ ඇහැට කළුලක් උරල සමගන්නවා. විමුක්ති මාර්ගයේ අවසානයේ උපරිම වින්දනයකට පත් වෙනවා. ඒක දෙපැත්තක්. ගොඩාක් අය උත්සාහ කරන්නේ භාවනා කරලා ධර්මයේ දේරුම් අරගෙන ඉපදීම නතර කරන්න. ඒ සස ගොඩක් අයගේ අදහස එක ඉපදෙන එක දුකක්. ඒ නිසා ඉපදීම නතර කරන්න කියලානේ. ඒකට මට ආධ්‍යාත්මික ගමනේදී දැනෙච්ච දේ තමයි, විමුක්ති මාර්ගයේ ගවේෂණය කරන්නේ තේරිච්ච දේ තමයි, එහෙම ඊළඟට උපදින්න තියෙන බයකට වඩා ආයේ සතර පාය උපදීද, එතන වෙන කොයි හරි උපදීද, දුක් විඳින්න වෙයිද කියන බයට වඩා ඇත්තටම දැනුනේ, ඇත්තටම තේරෙන්න ගත්තේ මාර්ගයේ වැඩෙද්දී ඒ තුල තියෙනවා වචනින් කියන නොහැකි නිදහසක්. ඒ මාර්ගයේ අතුලාන්තයේ තුල වර්ධනය වෙන්න වැඩෙන්න වැඩෙන්න එහි තුල තියෙනවා පුදුමාකාර එක. ඉතින් අපි එක එක නම් කියන්න පුළුවන්. මට එක දැනෙන්නේ අපි කියන එක එක ආදරණීය ස්වභාවය, වින්දනීය ස්වභාවය එහි පවතිනවා. ඒ ආරි මාර්ගයේ හරියට තමන් තුළ වැඩෙන්න ගන්න, ඇතුළේ වැඩෙන්න පටන් ගන්නතර පස්සේ ඒ විමුක්ති පරිසෝදගාමි මාර්ගය තමා තුළ ඒ වර්ධනය වෙන්න ගන්න, වැඩෙන්න 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 ඒක ඒ නින්දනීය ස්වභාවය එක ලෞකික එකක් නෙමෙයි. දැන් මම ඒක ඔබට ආදරණීය ස්වභාවයක් කියද්දි ඔබට ඒක ලෞකික ස්වභාවයක් වගේ සිදෙන්න පුළුවන්. ඒත් ඒක ලෞකිකත්වයේ ආමිෂය ඉක්ම වූ නිරාමිෂ නින්දනීය ස්වභාවයක්. පංචේන්ද්‍රියයන්ගෙන් ඔබට කියපු නින්දනීය ස්වභාවයක්. ඉතින් මේ වින්දනීය ස්වභාවය, වින්දනීය ස්වභාවය තේරෙන්න 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 ඇත්තටම සිදුන ඊළඟට උපත නතර කරනවට වඩා ඒ වින්දනීය ස්වභාවයේ උච්චම තැන මොනවාගේ ඇද්ද කියන එක කෙනෙක් ඒ ගවේෂණයට යන්නේ නැගෙන්නේ. ඒක මා ඔබට මම කියන්නේ මට දැනෙච්ච දේ. තව කෙනෙක් ඒක වෙනස් වෙන්න පුළුවන් මාර්ගයක්දී ඒකේනා එක එක බලාපොරොත්තු තියාගෙනයි මාර්ගය වඩන්නේ. ඒත් මට පෞද්ගලිකව දැනෙච්ච දේ තමයි අර කියන එහි පවතින ඒ වින්දනීය ආමිෂයෙන් ඔබට ගියපු නිර්ආමිෂ ස්වභාවය. ඉතින් ඒක ඒ අපේ ආධ්‍යාත්මික ජීවිතයේ වඩද්දී දැනෙන්න දැනෙන්න එහි උච්චම තැනට අපිට ගවේෂණ ඉදෙනවා. ඇත්තට මෙහි ඒ කියන ඒ ධර්මයේ තමා තුළ වැඩෙද්දී තේරෙද්දී ඒ දැනෙන විඳනීය ස්වභාවය තමයි අපි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ ශ්‍රද්ධාව, ඒ භක්තිය, ඒ කියන්නේ ධර්මය තේරෙන්න තේරෙන්නව ප්‍රත්‍යක්ෂ වෙන්න 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 ඒ දැනෙන වින්දනීය ස්වභාවයට අපිට ශ්‍රද්ධාව කියන්න පුළුවන්. මොකද ඒ ශ්‍රද්ධාව කියන්න පුළුවන් වෙන්නේ ඒ තමා තුළින්ම, තමන්ගේ ඇටමස්නහර තුළින්ම
ඒ බුදුරජාණන් වහන්ස අදාළ ධර්මය දැනෙද්දී තමා තුළින් අත්දකිද්දී තමයි ඇත්තට මේ සැබෑම අචල ශ්‍රද්ධාව කියන එක දැනෙන්නේ. නැත්තම් අපි දන්න ශ්‍රද්ධාව කියන එක බෝධිනී ශ්‍රද්ධාව කියන එක ඒක සංස්කෘතික ශ්‍රද්ධාව. සංස්කෘතික ශ්‍රද්ධාව කියන එක හරි වෙනස්. දැන් අපිට ලංකාවේ තියෙන මේ බුද්ධ ප්‍රතිමා වහන්සේලාමක් දකින්දි, සමාධි ප්‍රතිමා වහන්සේලාමක් දකින්දි අනුරාධපුරයේ අපිට ශ්‍රද්ධාවක් පහළ වෙනවා. හැබැයි අපිට ඒ චීනේ බුද්ධ රූප දැක්කට, ටිබෙට් බුද්ධ රූප දැක්කට ඒක උපදින්නේ නැහැ. දැන් අපේ ඒ අපි ඕස්ට්‍රේලියාවේ පන්සලේදී පන්සලේ බෝධීන් වහන්සේ ළඟ ගල් වලින් නෙලපු සමාධි පිළිමයක් තියෙනවා. ඉතින් එතන මේ හැමෝම ඇවිල්ලා මල් පහන් තියනවා, වන්දනා කරනවා. ඒකම අනිත් පැත්තේ ඒ වියට්නාම් බෝධිසත්ව ප්‍රතිමාවක් තියෙනවා. ඉතින් කිසිම වෙන බෞද්ධ කෙනෙක් ඒකට මල් දෙන්නේ නැහැ, වන්දනා කරන්නේ නැහැ. සමහර අය කර කැමතිත් නැහැ දිනවට. ඒ ටිබෙටියන් අය ආවම විතරයි ඒකට වන්දනා කරන්නේ. ඉතින් මොකද හේතුව? ඒ අපිට ඒ රූපේ දැක්කම ශ්‍රද්ධාව පහළ වෙන්නේ නැහැ. මොකද ඒ අපේ සංස්කෘතික අපේ මනස කුරුකල්ල නැහැ පුංචි කාලේ ඉඳලා. ඒ බෝධිසත්ව පිළිමයට වන්දනා කරන්න, පූජාවල් පවත්වන්න. ඉතින් මා කියන්නේ අන්න ඒ වගේ බොහෝ දෙනෙක් තුළ පවතින ශ්‍රද්ධාව අපි කියන්නේ මේ ඒක හරි සංස්කෘතිකයි. ඒක අමූලික ශ්‍රද්ධාවට වගේ එකක්. ඒකම කියන්න බෑ. හැබැයි ඒක යම් සංස්කෘතික හේතු නිසා ඇති වෙච්චි, සංස්කෘතිය විසින් අපිට හුරු කරපු නිසා ඇති කරගත්ත භක්තියක් ශ්‍රද්ධාවක් මේ. එතකොට දැන් ඒක නෙමෙයි මා කියන්නේ. දැන් අපි මේ ධර්ම මාර්ගයට ආවට පස්සේ, විමුක්තිය මාර්ගයේ පටිසෝධගාමී මාර්ගයට ආවට පස්සේ, ඒ පටිසෝධගාමී මාර්ගයේ වැඩෙන්න අපිට දර්ශනේ ඇහෙන්න ඒ අහන තැන සිත නිවිලා යනවා. අහන තැන සිත සතුටින් ඉපිලිලා යනවා. වගේ අන්න ඒ තමයි ශ්‍රද්ධාව. ඒ වචන ඇහෙද්දි සිත නිවීමකට, සංසිඳීමකට, ප්‍රත්‍යක්ෂ වී ඒක තේරෙන්න පටන් ගන්නවා, ඒක අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒක තමයි අපි ඇත්තම කියන අපි ශ්‍රද්ධාව කියන්නේ. අන්න ඒකයි මා ඔබට කිව්වේ, මේ මාර්ගයේ වඩ아가න යද්දී අර විදිහේ ඒ දේශනා මින්නනීය ස්වභාවය ඇති වෙනවා. එතකොට ඒ මින්නනීය ස්වභාවය ලෞකික ලෝක කියන්නේ එකට ආදරය කියන වචනය. පුද්ගලයෙක් කෙරෙහි ඇති වෙන දෙයක්. එතකොට දැන් ආධ්‍යාත්මික ජීවිතයේදී අපි ඒකට ශ්‍රද්ධාව කියලා කියන්නේ ඒ සතුට, ආදරණීය ස්වභාවය, ප්‍රේමණීය ස්වභාවය ඇති වෙන්නේ පුද්ගල ස්වරූපයකට නෙවෙයි, ඒක යම් දර්ශනයකට, යම් අවබෝධයකට, යම් අවබෝධයකට ඇති වෙන්නේ. ඒක හරියට අර ඒ ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ අපි ඒ කියන්නේ ඒ අවබෝධය කෙරෙහි ගෞරවයක්, භක්තියක් ඇති වෙනවා. එතකොට දැන් සම්ප්‍රදානුකූල චින්තනයක, අනුසෝතගාමී චින්තනයක තියෙන ස්වභාවය තමයි අනුසෝතගාමී චින්තනයක් හැම වෙලෙම තියෙන කෙනෙක්ගේ මනස ස්වභාවය තමයි ඒ මනස යමක් හැඹලීම සොයනවා ජීවිතේ. ඒ කියන්නේ යමක් සොයමින්, ගවේෂණය කරමින් යනවා. ඒ කියන්නේ අපි පුංචි කාලේ ඉඳලා බලන්න අපි වරුදුනේ. දැන් අපිට කිව්වේ භූතය හොඳට ඉගෙන ගන්න, ඉගෙනගෙන හොඳ විභාග පාසයන්, ඒකවල ඔබට අනාගතේ හොඳ සුන්දර ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා. ඉතින් ඒකට අපිට තේරෙන දේ තමයි අපි ඉගෙනගෙන ඔක්කොම කරලා ඒ රස්සාවල් කළාම අපිට තියෙන ඔය ඒකී අම්මල දාදලා කියන සුන්දර ජීවිතය අර ඉගෙන ගන්න කාලේ තිබ්බා කියලා පුංචි කාලේ.
ඒ කාලේ අපිට කිව්වේ ඒක තියෙන්නේ ඉස්සරගෙන ඉවරලා පස්සාවල් කරලා විවාහ වුණාම කියලා. ඒත් අපිට තේරෙනවා ඒක වැරදි බව. ඊට වඩා සුන්දර කාලයක් අපිට අර මොකක්වත් දැන නැති කාලේ අර කුංචි කාලේ ජීවිතේ තිබිච්ච බව. ඉතින් එතකොට මෙන්න මේ වගේ හැම වෙලේම අනුසෝතගාමී මාර්ගයේ ස්වභාවය අරමුණක් දීලා ඒ ටාගට් එකක් දීලා අරමුණක් පිටිපස්ස සිට දුවනවා. සිතේ අරමුණක් දෙනවා, අරමුණක් දීලා ඒ ඇස්සේ දුවලා කියනවා. ඒ ඔස්සේ ගමන් කරන්න, ඔයා ගමන් කළ මේ තත්ත්වෙට පත් වෙන්න කියලා. අන්නේ වගේ අපි මේ අනුසෝතපාගාමී මාර්ගයේද ගමන් කරපු ශ්‍රාවකෙක් තමයි පරිසෝතගාමී නිර්වාණ මාර්ගයේ සස්වැන්නත් ඉන්නේ. අනුසෝතගාමී මාර්ගයේද ගමන් කරපු කෙනෙක් තමයි පරිසෝතගාමී නිර්වාණය සොයන්නේ. එතකොට එයාගේ ඇතුලේ තියෙනවා අර පුරුදු ටික අනුසෝතගාමී මාර්ගයේ ගමන් කරපු පුරුද්ද තියෙනවා. එතකොට එයාගේ පුරුද්දට පරිසෝතගාමී මාර්ගයට ඇවිල්ලා ඒ පරිසෝතගාමී මාර්ගයේ ගමන් කරන්න උත්සාහ කරනවා අනුසෝතගාමී මාර්ගයේ ගමන් කරපු විදිහට. ආන් එතකොට එයාට මාර්ගය වැරදෙනවා. මාර්ගයේ එයාට පැටලෙන්න පටන් ගන්නවා. එයාට මාර්ගයේ ප්‍රත්‍යක්ෂ නොවෙන්න ගන්නවා. මාර්ගයේ ප්‍රත්‍යක්ෂ නොවෙන්නේ සාක්ෂාත් නොවෙන්නේ එයා මාර්ගයේ ගවේෂණය කරන විදිය ප්‍රශ්නයක් තියෙන නිසා. දබානුව දැන් අපි මෙච්චර හොයන විදිහට මේක ලැබිලා ඉවර වෙන්න බෑ. ඒ සෑහෙන ගවේෂණයක් ඒත් අපිට සාක්ෂාත් වීමක් නෑ. එහෙනම් එක්කෝ ඒ කියන නිවාණය බොරුවක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි ගවේෂණය කරන ක්‍රමයේ වැරද්දක් තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ වැඩි වුණොත් අවුරුදු 7යි. අඩුම උදේ පටන් ගත්තොත් දවල් වෙද්දිත් මේක ඉවර කරන්න පුළුවන්. දවස් 7ක් ඇති. අවුරුදු 7ක් ඇති වැඩිම. එතකොට අපිට දැන් මෙහෙම තේරෙන දේ තමයි නං අපි පරිසෝතගාමී මාර්ගයේ ගමන් කරනවා කිව්වට යම් විදිහකට අපි අනුසෝතගාමී මාර්ගයක ගමන් කරන්නත් අපිට ඉඩ දෙනවා. ඒක නිසා වෙන්නත් පුළුවන් අපිට මාර්ගය නොවැඩි පවතින්නේ. එතකොට අපි එහෙනම් දැන් අනුසෝතගාමී මාර්ගයේ යම් විදිහද ඒ අනුසෝතගාමී මාර්ගයේ ප්‍රතිවිරුද්ධ පැත්තනේ පරිසෝතගාමී මාර්ගය කියලා කියන්නේ. එහෙනම් අපි තේරුම් ගන්නවා එහෙනම් අපි ජීවිතේ පුරාම අරමුණක් හිතේ තියාගෙන මම මෙහෙම වෙන්න ඕනේ, මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ, මෙහෙම සත්‍යකටපත් වෙන්න ඕනේ කියලා හිතාගෙනනේ ගමන් කළේ. එහෙනම් ඒක ඔබ තර්කයෙන් අරගන්න. එහෙනම් ඕකේ අනිත් පැත්ත තමයි පරිසෝතගාමී මාර්ගය කියන්නේ. ඕකේ අනිත් පැත්ත තමයි ටාගට් ටාගට් එකක් තියාගෙන ගමන් කිරීම ලෞකික නම් අනුසෝතගාමී නම් එන ටාගට් එකක් නැතුව ගමන් කිරීම තමයි පරිසෝතගාමී. ඒකෙම අනිත් පැත්තට යන්න. එතකොට හරි ඒකෙම අනිත් පැත්ත තේරුම් ගත්ත නම් ඔබට මාර්ගය තේරෙනවා. මාර්ගය පරිසෝතගාමී මාර්ගය කියන්නේ මොකක්ද කියන එක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ කියන්නේ අපි නිවන සෝවහන් වෙන්නවත් සකෘදාගාමී අනාගාමී අරහත් වෙන්නවත් උපත නැති කරන්නවත් ඒ මොකක්වත් සාරයි. ඒ කියන්නේ අපි නිර්වාණය සොයන එක අත්හැරලා දානවා. ඒ කියන්නේ නිවන සොයන එක අත්හැරලා දානවා කියන්නේ අර ටාගට් තියෙනවනේ මනසෙන් හදාගත්ත ඉලක්ක තියෙනවනේ, ප්‍රාර්ථනා තියෙනවනේ, ඒ ප්‍රාර්ථනා අත්හැරලා දානවා. හැබැයි එතකොට මේ ප්‍රාර්ථනා ඉරලා හිත හරි කපටි හිතේ දෙනවා නේද හරි නේද වැඩේ හරි. ප්‍රාර්ථනා අතහැරියට පස්සේ ඕක සාක්ෂාත් වෙනවා කියලා ආය ප්‍රාර්ථනාවක් හදා ගන්නවා අනාගතයට. එතන ඒකත් ආයතකොට ආය අනුසෝධගාමි වෙනවා. තේරෙනවා කියන එක හරි අමාරුයි. මේක මේ වචන වලින් කියන්න ගියමු ගමන් වෙන්නේ මනස හරි කපටීනේ. එයා පුරුද්දට ආය ටාගට් එකක් හදා ගන්නවා. හරි එහෙනම් අතහැරියට පස්සේ නිවන ගැන ප්‍රාර්ථනා නිවන හම්බේ. ඒකත් ආය ටාගට් එකක් වෙනවා. තේරෙනවද? ඒක තව ඊට පස්සේ ආය අරමුණක් බවට පත් වෙනවා. පාජන්නේ එතනිනු සිතනි දහස. එතකොට වර තේරෙයි ඇත්තටම ඔය ලොකු අරමුණක් තියාගෙන
ලොකු බරක් දාගෙන සොයාගෙන ගියාට යද්දී ඔබට වෙන්නේ ඔබ නිවන නිවන ලෞකික කරගන්නවා නිවන කියන එක දෙයක් බවට පත් කරගන්න. ඒක පොර නිවන සොයන්නේ කින්නවා නිවන හොයන මම ඉන්නා හොයාගන්න දෙන නිවන කියලා දෙයක් පාවදින. ඒක ඔන්න එතන දේදාවය අවිද්‍යාව මායාව නිර්මාණය වෙනවා. හැබැයි මෙහෙමයි. ඒක මුලින් පටන් ගත්තදී අපිට ඒක වැරද්දක් කියන්න බෑ. ආරම්භ කරද්දී ඒක ලොකු වැරද්දක් කියන්න බෑ. මොකද දැන් මුලින් අපි ආරම්භ කරන්නේ මේ වගේ හැඟීමකින් තමයි. ඒනහට බලන්න මම හිතන්නේ අපි දැන් ඉලක්කයකට තියන්න ඕන උනාට පස්සේ අපි දුන්නක් අරගෙන දුන්න පිටිපස්සට අදිනවනේ. හැබැයි ඇදලා තිබ්බට කවදාකවත් ඉලක්කයට යන්නේ නැහැ. ඉලක්කයට යන්නේ යම් මොහොතක ඒ දුන්න අපි ඇදලා අතහැරියොත් විතරයි. අන්න ඒ වගේ තමයි පරිසෝධ මාර්ගයේ මාර්ගය. අර වගේ අරමුණකින් ප්‍රාර්ථනාවකින් අපේක්ෂාවකින් ආවත් යම් මොහොතක අපිට අපේක්ෂාව අත්හැරෙනවාද එතන ඔබ සොයන දේ සාක්ෂාත් වෙනවා.